ධර්මානුශානප. අද ධර්මානු ශාෂනාපාත්තන දේශකාණන් වහන්සේ හම්බන්තුට උඩ මලද වේරගල ආරන්්‍ය සේනාශනාධි වාසී පූජපාදය. රිදියගම ඉන්දාලෝක ස්වාමින් වහන්සේ සමන්තා චක්කවාලේසු අත්‍රාගච්චන්තු දේවතා සත්තම්මංමනිරාජස්ස සුනන්තු සගගමක්කදන් දම්ම සවනකාලු අයංබදන්තා දම්ම සවනකාලු අයංබදන්තා දම්ම සවනකාලු අයංබදන්ත නමුතස්ස භගවතු වරහතුූ සම්මා සම්බුතස්සෙල් නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුතස්ස නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුතස්ස පටවිී සමුණවිරු්ජතිී. ඉන්ද කීලූපමු තාදිසුම්බතු රහදෝව අපේතකද්දමු සංසාරාන බවන්තිතාදිනුති පතුනිි ඒ භාග්‍යවත් අරිය සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සසුන් කෙත බබලවා ලෝකය ශෝභමාන කළ උතුම් රහතන් වහන්සේලා සංසාරයේ දුක්විඳන අපිවන් සත්වයන්ගේ මේ මහා දුක්හඳින් එතර වෙලා ඉපදීමෙන් ලෙඩවීමෙන් වයසටයාමෙන් මරණෙන් ප්‍රියයන්ගෙන් වෙන්වීමෙන් අප්‍රියන්හා එක්වීමෙන්, ශෝක කිරීමෙන් හඩාවැලපීමෙන් සහා ච උපාදානස්කන්ධයක් සහිතව සංසාර භවේ කිසියම්ම තැනක පහලවීම කියන පැවතීම කියන සම්පූර්ණ දුක්කස්කන්දීෙන් එතර වුණා. මෙස් ජීවිතවලට සංසාර ගමනිෙදි නිරන්තරයෙන්ම තියෙනවා නොකැමතිදේවීමේ දුක. කැමතිදේ නොවීමේ දුක තියෙනවා. ඉපදන්න කැමති නෑ හේතුව ඉපදීම නිසා. බොෝ දුදක්්ගොඩක් තියෙන බව ධරම අබෝධය තියෙනය දන්නවා. එහෙම නැතියා ඉප දෙන්න කැමති වුනත් දරමයට පැමිණි කෙන ඉප දෙන්න කැමති නෑ නමුත් කැමති උනත්නැදත් කරම තියෙන තුරිප දෙෙනවා. ඒ නිසයිප දෙන තුරාවටම ලෙඩවීමක් තියෙනවා. ලෙඩවෙන්න කැමති නෑ නමුත් කැමතිදේ සිද්ධ වෙන්න හැ ලඩ වෙනවා. වයසට යන්න කැමති නෑ වයිසරනොයා ඉන්න කැමතියි න වයිසටම යනවා. ජරාවට පත්වෙලා කෙස් ඉදිල දත් වැටිලා කය පණ නැතිවෙලා අබල දුබල තත්වට පත්වෙන්න අපි කවුරුත් කැමති නැති වුනත් ඒ ස්වභාවේ හැම දෙෙනට මුරුමයි. මරණයට හැමම බයයි මරණයට කැමති නෑ නමුත් උපන්නාව සත්‍යයයි කාන්තයෙන් මරණය කරා යනවා ඒක නවත් අන්න සමතෙක් මේ ලෝක ඇත්තේ නෑ අහසේ හිටියත් ගල්ගුහාාවක සිටියත් ගොනයම් තැනකට ගිහිල්ලා. සැඟවිලා ඉන්න බැලුවත් මරණයෙන් කරමේ නිදහසක් නෑ. එනිසා කොයි මොහොතේ හෝ කොතනකදි හෝ අපි හැමුවටම පොළු දරමයක් නෙමි මරණය එනිසා මරණයෙන් නිදහසක් නෑ. අකමතිදේ වීමේදී කැමතිදේ නොවීමේදී හදවත් ඇතුළෙෙන් ඇතිවන හිල්ලීමේ ස්වභාවිශ්ෝකය. අදවත දවමින් ඇති වෙන ශෝක බොහෝසයන් විඳින්න සිද්ධ වෙනවා ශෝක දුක. පරිදේවය සෝකය දරන්න වැරිහනාාම ලයයත්ගසමින් විලාපතියමින් නම්ගුත් කියමින් බිම පෙරලෙමින් වැතිරමින් පවා අඩනවාඒ ඇඩීමේ දුක තියෙනවා සංසාරයනතුරාවට. ඒ සියල්ලගෙන්ම වෙහෙසක් උපායාසයක් තියෙනවා. ඒ වෙහෙස මේ චීවනගමනේ ජීවත්වීමේ වේස. හෑමසනයකම කුස්මගන්නා මහොතක් පාසා ඇවිදින මොහොතක් පාසාම දුකක් වශයෙන් වේසක් වශයෙන් දකිනවා. මේ කතා කිරීම ආහාරග අනුබෝ කිරීම ඒ සඳහා රැකියාවක් කිරීම මිගන ගැනීම ආදී ජීවිත යම් කිසි දෙයක් කරනවද කියනවද ඒ සියල්ල දුකයි කියනෙ එකයි රහතන් වහන්සල ගැවබූධ. නිසා සම්පූර්ණ දුක්කදක පැටල්ලා දීරක ගමනක සංසාරදුක් විඳමින් ආපු අපේ ජීවිතයට සහනයක් සැනසිල්ලක් පිනිසාද. ලෝතුරා සම්වා සම්බුදුරජාණන් වහන්සේ අප්‍රමාන කල්පාරමි සපුරා ලෝතුරා බුද්ධරාජ්ජිට පත්වෙලා හිතට සැනසිලි දෙන මහාකාරුණික දහම දේශනාකොට වදාලි අසරන සියලුදනාගේ ජීවිතවට සරනක් වෙන්න සැනසිල්ලක් වෙන්න. ඒ දරමේ නියර්මාකාරයෙන්ම ස්්‍රවණය කරලා අවබෝධ කරගත්තු උතුමන් වහන්සේලා තමයි අපි හදබැතියෙන් ආදරයෙන් සිහිකරන සරණගිය මහා සඟරුවන රහතන් වහන්සේලා. අස්ටාරි පුද්ගල මහාසඟරුවන සෝවාන් මාර්ගඵල සකදාගාමී මාර්ගඵලනාගාමී අරිහත් මාර්ගඵල වශයෙන්, ආරය පුද්ගලයන්න්නහාස ලට දෙනකුන් වශයෙන් විශේෂයෙන්ම මහරහතන් වහන්සේ ලා අතර. අද මේ පිංහතුන්ලා ශ්‍රවනය කරන්නේ අපේ සම්වා සම්බුදු් සස්සනේ ඉරහඳ වගේ බැබිලිච්ච උතුම් ජීවිතයක් ගැනයි. ඒ තමයි දරම සේනාධිපති අදවශ්‍රාවක සාරිපපුත්ත මහරහතන් වහන්සේ. උන්වහන්සේගේ ජීවිතය ශාසනය වශයෙන් ශාසනයට බොහෝපකාරවෙච්ච සසුනෙෙන් සැනසිච්ච ජීවිතයක් ඒ කාසංකල්ප ලක්ෂකට පෙර. අනුවමදස්සේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පාදමූලයේදී. ගෞතම බුදුරජාණන් වහන්සේගේ දෙැකීම ප්‍රාර්ථනා කරලා මහා ප්‍රඥා ඇතියුතුමන් අත රක්වවෙමින් දකුණ ශ්‍රාවකබෝධියයේ ප්‍රාර්ථනා කරලා නියතිවරණ ශ්‍රී ැබවා. ඒ සමගම සසරගම නකටගමිනි මිතුරෙක් කිිටිය මුගලන් මහරහතන් වහන්සෙත් එදා විවරණ ශ්‍රී ලබුවයේ අමශ්‍රාවකයන් වහන්සේ වශයෙන් එරදිමතුන් අතරක්ව වන බව මේ ගෞත බුදුසසුනේඒ පළුම් පැතිීමයි. එතැන් පටන් නොනවතින ගඟක්සේ ඉදිරිටම ගලාගෙනගිය පාරමී ගමනක් තිබුණා. සතරාපායට වැටු නැතනින් පස්සේ සිහිනෙන්වත්. ඒ ආසන් කල්ප ලක්ෂයක් පුරා මේ ස්වාමීන් වහන්සේලා දෙනමම ආත්මභා පන්සේයක් මෙක දිගට තුම් යිස් කරම්භාගගේ ජීවිත ගත කරමින් පැවිදි වෙලා ගුණපිරවා. ත්‍රපිටක දරමේ දරාගත්ත සම්බුදධසුන් වල පැවිදි වෙලා සීලා ද ගුණපිරවා ධ්‍යයානාභෙඥා වැඩුව නමුත් පැතුමක් ඇති නිසා නිව නවබෝධ කරගත්ත නැතුවර සුවසේ සංසාරගමන රැඳිලා මේ ගෞත බුදුසසුන පවතින්න කාලේ අජගහනුවර නාලකකෙන බමුණුගම ඉපදිලා එකළඟ කෝලි ඔපතිස්ව වශයෙන් මිතුරු වෙලා එකටම සත්‍ය ස්ොයාගෙන අභිනික්මන් කරලා සත්‍යස්වයාගෙන යන වෙලාවකයි අස්සජී මහරහතන් වහන්සේගෙන් දහම් පදයක්ෂ්්‍රවනය කල්ලා සත්‍යඥානය පහළ වනේ. එතන ින්ම් පස්සේ දෙසිය පනහා පිරිසස් සමග බුදුරජාණන් වහන්සේ. හමුවට සාාසනික වශයෙන් පැවිදිවීම සඳහා එන වෙලාව. ලෝතුරා සම්වා සම්බුදුරජාණන් වහන්සේදා. භාග්‍යතුන් වහන්සේ පිරිවරාගෙන හිටපු ස්වාමන් වහන්සේ ලා අමතා දේශනා කලාා මහනිෙනි, අර බොහෝ පෙරිිසක් පිරිවරාගෙන ඉදිරියම්ම ගමන් කරන තරුණයන් දෙදනා බලන්න. එම දෙදනා සාමාන දෙදිනෙක් නෙවෙයි. සංසාර බොහෝ කල් පාරමි පුරාගෙනැවිල්ල අද ඒ පාරමි බල මතුකරගෙන මේ යුතුම් බුදු සසුනේ අක්දශ්නාවක දෙනම වෙන්නේ අන්න ඒ දෙපලයි කෙල එදා දේශනා කලා. ඇදිලාබේ ලැබුණ සතියක් ඇතුළත මුගලන් ස්වාමින් වහන්සේ සියලු කෙලෙසුම් කෙරෙම්මිදිලා සූපිලසමයා සට්ටභික්්ඥා සහිතව එරදිමත් උතුන් වහන්සේ නමක් වශයෙන් අරියත්වෙන් අමාමහනිවන ශාක්ෂාත් කරගන්නේ දුනේ. එයින් සතිතුනක් ගෙවිේච දවසක රජගානුවරම සූකරකතලනේද දීගනක කෙන පරි බ්්‍රාජකයාට එදා බුදුරජාණන් වහන්සේ වේදනා පරිග්‍රහණනම් වූතුම් දේශනාවක් දේශනා කලා වේදනාවල් පිළිබඳ අනිතතිදු කනාාත්ම වශයෙන් විදර්ශනාවට නංවා මේ දේශනා කරද්දී සාරිපුත්ත ස්වාමින් වහන්සේ බුදුරජාණන් වහන්සගේ පිටි පසිින් පවන් සලමින් සිටි. උන්වහන්සේ පසු කලෙක දේශනා කරනවා එදා බුදුරජාණන් වහන්සේ වෙන කෙනකුටයි දහම් දෙස මිනිට. මමත් ඒ දරම අවබෝධ කරගන්න ඕනෑ කියෙලා හොඳනුවඩින් ශ්‍රවනය කලාා. සියලු කෙලෙසුන්ගෙන් මිදිලා ඒ මගේ බනෑසිීම නිස්පලෙකක් කුණේනෑ අමාමහනිවන ශක්ෂාත්තුනා කියන කාරණය බලන්න. වෙන කෙනෙකුට දේශනා කලා කියෙල දරමි අහන්නැතු හිටියේනේ. බොහෝමොහොඳින් ඒ දේශනා වන වේදනා පරෙක්්ාන සූත්‍ර දේශනා ශත්‍රණය කළ අව සංවිද්ධී සාරිපපුත්තස්වාමින් වහන්සේ සියවපිලිසිවියා සට් අභිකඥාලාබීව. මහා රහතන් වහන්සේ නමක් කෙලෙසුන් කෙරෙම් මිදනේ. උන්වහන්සේ එතැන් පටම් මහා ප්‍රඥයිති උතුන් වහන්සේ නමක් වුණා. සංකස්වපුරේ බුදුරජාණන් වහන්සේ දෙවියන් විසින් මවාදුන්හ සත්‍රවන්ව එනිමගින් පහලට වැඩම කරපු වෙලාව බොහොම සැනසිලිදායක වෙලාවක් උු ලෝකෙටම දෙවියන් බ්‍ර්මයන් මනුස්්‍යයන් හැම දෙනාම එකට එකතු වෙලා පූජාපවත්තපු දේවරෝහන පූචාව. ඒ දේවාරෝහණ පූචාවේදී බුදුරජාණන් වහන්සේ මිහිමතර වැඩමකරද්දි භාග්‍යතුන්හස පිළිගන්න වැඩම කළේ සාරිපුත්්ත මහරහතන් වහන්සේ. එදා විශේෂ දවසක් එවෙලාවෙේදී නිවන අවබෝධ කරගත්ත පිටිස ලක්ෂ ගණනින්. ඒ තරං සැනසිල් ලක් ලබුණු දවසක් ඒ වෙලා වෙද්දිී සාරිපපුත්ත සාවාමින්න් වහන්සේ විමසූ සියලු ප්‍රශ්ණවලට උන්වහන්සේ පිළිතුරු ලබා දුන්නා රිහත් විශයෙක්වා බුද්ධ විෂයට අදාළ වූ ප්‍රශ්නයක් ද යොමුසවා ඒ සඳහා එකල් එ පිළිතුරක් මැතිවනත් බුදුරජාණන් වහන්සේගේ ඉගියකින් උපකාරයකින් ඒයටත් පිළිතුරු ලබා දුන්න මෙන්න මේ කාරණයෙන්ම මේ සාරිපුත්‍රයන් වනාහි මේ සම්මා සම්බුදු සසුනේ යම්තාක්ශ්‍රාවකයෝ ප්‍රඥා ඇත්නම් ඒ සලු ශ්‍රාවකයන් අතර ප්‍රඥාවන්තම ශ්‍රාවකයන් වහන්සේ කියලා අගතනතුරු ප්‍රධානය වනේ එදයි. වගේම සම්මා සමුද සසුනේ ශ්‍රාවක දරුවන්ට අම්මා කෙනෙක් වගේ උන්වහන්සේ පිහිට වුණ මුගලන් මහරහතන් වහන්සේ පුංචි අම්මා කෙනෙක් වගේ ශ්‍රාවක දරුවන්ට පිහිට වුුණේ මේ සම්බුදු සසුන නිවසක් නම් ඒ නිවසේ පියතුමා වුනේ ලෝ තුරා බුදුරජාණන් වහන්සේ ඒ නිවසේ අම්මා වුනේ සාරි පුත්ත මහරහතන් වහන්සේ පුංචි අම්මා වනේ මුගලන් වහරහතන් වහන්සේ. සාසනික දරුපිරිස ශ්‍රාවක පලිස දරුවන් රැසක්සේම ඒ නිවස සතුටින් ජීවත් වුණා, ගෙදරක් රැකව කරන ගෙදරක් ආරක්‍ෂා කරන අම්මා කෙනෙක්සේම. හෑම කටයුත්තක්ම සොයාබලමින් උන්වහන්සේලා ශසනයට පිහිටවනේ තමන් ගෙදයක් මෙන්ම සිතාගෙනයි. ජීවිතේ වෙන දෙයක් නෑ ශාසනය හැර. ඒ නිසා, සාමාන කෙනෙක් නොහිතන තරන් උන්වහන්සේලා ශාසනය ගැන හිතුවා. සේනාසන හැමේකක් පාසා මෙමදා මුදෑඇසන වැඩම කරලා වත් පිළිවෙේ සම්පූර නොවෙච්චකුටියක් තිබුුණොත්. ඒකුටි සේනාසනය හායේවට ඇමදලා වත් සම්පූර්ණ කරලා වතුරපුරවල නැති භාචනොට වතුරපුරවල මල්ලාසන සෝදල මල්තැම්පත් කරලා මේ සියලු වත් සම්පූර්ණ කරලා. සියල්ල ස්ොයා බලා ආරක්‍ෂා කර ගැනීමක් යම්වෙහරක වැඩිහිටිය නම් ඒ හැම් වෙහරක දිම සිදු කිරීමන් වහන්සක සිරිතක්මයි. ඒ අනුව දවසක් ඒස්වාමීන් වහන්සේ බොහොම ප්‍රමාද වුණවත් පිළිවෙත් කර අධදි ධානයට පින්ඩපාති වඩින්න එනිසා බහොමික්මනින් අදනය ඇදගෙන සවරුපොරෝගෙන පින්ඩපාති වඩින්න සූදානන් වුණේ. ඒ වෙලා අදනෙක් කොනක් එල්ල එමින් තිබුණා විනයට අනුව පරිමන්්ඩලේයට අනුව කර ගත යුතුයි හම නොවීම වරදක්. එතන එවෙලා විදි සත්ව වැරදි සාමනේයට භික්ෂන් වහන්සනමක් වැඩහිටිය වහන්සේ මොතක්කලා ස්වාමීනි අදනේ කොනක් එෙල්ලෙ නවයි කියලා. තියාවාදේ පිළිගස් ස්වාමීන් වහන්සේ පසකට ගිහිල්ල අදනය සකස්කරග නැවිල්ල අර පුංජි සාමින් වහන්සේ ළඟ උක්කුට්ටකෙන් වැඳගෙන කියනවා චාරයන් වහන්ස දැංහොඳයිද. අද පැවිදිෝ සත්්‍යවැරදි සාමනර නමක්. පවා මට අනුසාසනා කරයිද මට අවවාද කරයිද එ අනුසාසනාව ඒ අවවාදය හිස් මුදුනෙන් පිරිගන්න මම සූදානම් කියලවුන්වහන්සේ එදා ප්‍රකාශ කළේ පරම නහතමානීවයි. සාාසනික වශයෙන් ගත්තොත් මේ ශාසනය ධරමරාජ්්‍යයක් නම් ඒ දරමරාජ්්‍යේ රජතුමා බුදුරජාණන් වහන්සේ. ඒ රජතුමාගේ දරමරාජ්්‍ය තුළ සේනාධිපතින් වහන්සේ දරම සේනාධිපතින් වහන්සේ වුණේ සාහි පුත්ත මහරහතන් වහන්සේ. ඒ ධරමරාජ්්‍ය පුරෝහිතවතුමන් වහන්සේ මහමුගලන් මහරහතන් වහන්සේ. ඒ ධරමරාජ්්‍ය ආයුද ගබඩාවක් කොයින් රාජ්්‍යයක දරම ගබඩා ආරක්ෂා කළ දරම වාණ්ඩාගාරිකුතුමන් වහන්සේ ආනන්ද ස්වාමින් වහන්සේ. ධරමරාජ්‍ය සේනාව සෙබල පිරිසයෝධ පිරිිසවුනේ චතුරාර්ය සත්‍ය පරිපූර්ණ අවබෝධ කරගත් මහාශ්‍රාවකාදී මහාරහතන් වහන්සේලා වැනි. සේනාවක් මෙන්ම කෙලෙස් සටනට බැසගෙන කෙලෙසුන්ජයගත් උතුම් ශ්‍රාවක පිරිිසකගෙන් ස්ෝභමාන වුණා. අල්පේච්චෝ බුදුරජාණන් වහන්සේ පිරිවරාගෙන හිටේ එවැනි මඩුවා ස ඇති අල්පේච්ච මහසඟරුවනක්. සන්තුෘට්ටියූ බුදුරජාණන් වහන්සේ පිරිවරාගෙනහිටියේ වනිම සන්තුුට්ටිය වූ මහාශ්‍රාවක පිසක් වීතරාගියූ බුදුරජාණන් වහන්සේ පිරිවරාගෙනටියේ වීතරාගී වූ මරහතන් වහන්සේල පිරිසක් වීත දේශී බුදුරජාණන් වහන්සේ පිරිවරාගෙනහිටිය වීට දේශීූ රහතන් වහන්සේල පිරිසක් වීත මෝහි ව බුදුරජාණන් වහන්සේ පිරිවරාගෙනහිටිය වීත මෝහි රහතන් වහන්සේල පිරිසක් පරම නිෙලෙස්සූ බදුරජාණන් වහන්සේ පිරිවරාගෙන හිටියේ නිකෙලෙස්සූ ප්‍රහතන් වහන්සේල පිරිිසක්. ඒ විදිේ තමන් වහන්සේටම ගැලපෙන ශිශ්‍ය පිරිසක් ශ්‍රාවක පිරිසක් සඟරුවන වශයෙන්ෙදා. ජියවමානය මේශාසනය බැබුලුවා. නිවර්සක සමග සම්පන් වසන් දරු පිරිසක් වගේම සම්බුර් සසුනේ කීරෝධකී භූතව ඒසින් එකනෙකා දිහා බලමින් කිරීද අයි සේවෙන් කරන්න බැඩ සමගි දරමයෙන් යුතුව උන්වහන්සේලවාසය කලාා. ඒ අතර සාරිපුත්ත රහතන් වහන්සේට බුදුරජාණන් වහන්සේ දුන් විවරණනාමයක් තමයි මේ ශ්‍රාවක දරුවන්ගේ අම්මා වෙන්නේෙ මේ සාරිපුත්‍රයන්ය. සෝතාපත්තිඵලේ විනේති මේ සාරිපුත්‍රියන් වනාහි තමන් වහන්සේළඟ පැවිදිවෙ හෝ යම් කිසික් කැනෙකුළඟ පැවිදිවන්න ස්වාමින් වහන්සේලාට සිවරු පිණඩපාත් සේනාසන ගිලන් පසින් අනුග්‍රහ කරනවා පමණක් නෙවෙයි. දරමයෙන් දනු සාසනා කරනවා. සෝවාන් පලේ දක්වා කරමස්ථාන ලබාදෙමින් සාසනය ඉපදීමවත් සාසනයේ නිවනට ඇතුල්වීම නිවන්මගේ ඉපදීම වන සෝවාන්ඵල අවබෝධ කරවා දෙෙන්නු දව කරනවා. එනිසා සාසනය වශයෙන් නිවනට දරුවන් බිහි කරන අර්තයෙන් සාරිපුත්‍රයන් වහන්සේ අම්මා කෙනෙක් මයි. එසේ සෝවාන් පලට පත් ශ්‍රාවකයන්ට උත්තමාරතය දක්වා හික්මවන උත්තමත්තේ විනේති ඒවන් මොග්ගල්ලානෝ. මෙමහමුගලන් මහරහතන් වහන්සේ ආපාදේතා පෝසේතා, දරුවන්න පෝෂණය කරන දරුවන්ට කිරිපෝන දරුවන් හදන වඩන දෙවැනි අම්මා කෙනෙක්. කිරියම්ම කෙනෙක් වගේ. සකදාගාම් අනාගාමි අරිහත් පල දක්වාම අරිහත්තය දක්වාම, හික්මෝමින් ශ්‍රාවකයන්ට ශ්‍රාවක දරුවන්ට අනුශසනා කරනවා. සිය්පසයෙන්ද සංග්‍රහ කරනවා. දරමේෙන්ද සග්‍රහ කරනවා. මේ උතුම් ස්වාමීන් වහන්සල දෙනගමි ජීවිතය ඉරයි හදයි වගේ ශාසනය බැබලුණේ. උනාාන්සේලා ඉවිදිර ජීවත්තුනේ බොහෝම නිහතමානේ වයි මොනතරන් තනතුරු තිබුණත් සාාසනෙක වශයෙන් ඉහළම ශ්‍රාවකයන් වහන්සේ වුනත් උන්හස්සගේ නියතමානිකා අපිට පැදිලි. අද මාතෘකාකරපු මේ ගාථාව දේශනා වුනෙත් ඒ වගේ උතුම් අරමුණක් ඇතුවයි. දම්ම පදේ අරිියන්තවරගේ සඳහන් වන මේ උතුම් ගාතාරත්නය අරථය සිහිකරගත්තුොත්. පටවී සමන විරුජ්ජති මහාපොලෝ වගේ නොසරෙනවා කෞුද සුබ්බතු මනාදූතාංගාදී කෙලෙස් කම්පා කරන දරමයන් ඇති එවතුමන් වහන්සේලා මහපොලොෝ වගේ සෙලවෙන්නේනේ. මේ මහාපොවට පිසු දෙදම්මයිලා පොළොව ඒ කෙරෙ යලීමක් නෑ. අපිරි සුදු දෙදැම්මයි කලා පොළොව ඒවත් එක තරා ගන්නෙත් නෑ. අන්න ඒ වගේ සැපදුක දෙකේ ලා බලාබ දෙකේ යසායස දෙකේ නින්ඩා අප්‍ර සංසා දෙකයේදීම. යහපතේදිත් අයහපතේදිත් කම්පානවී නොස්සැලී වාසය කරනවා උන්වහන්සේ මහාපොලො වගේමයි. මෙ මහපොළොව සාමාන්‍යයෙන් කම්පාාවනත් භූමිකම්පාවකදී. ඇරදිමත්තුමන්ගේ බලයෙන් බෝ සතුතුමන් වහන්සර ගුණ බලයෙන්. සාමාන්‍ය කෙනෙකුට මහපොලොෝ හොවන්න බෑ. කෙනෙක්කිවුවොත් උදැල්ලක් කරගෙනවිල්ල මම්ම පොළොව නොපොළොව කරනවයි කියලා මොනතරම් මේ පොළොව කෙටුවත් පොළොන පොලෝවෙන්න පොළොවපොළෝමයි. එවගේ මොනාකාරයෙන් හිත් කම්පා කරන්න හැදුවත් කම්පා කරන්න බෑ බලන්න, සාරිපපුත්ත මහරහතන් වහන්සේ පරම විවසීමෙන් යුත්තයි කලා දැනගත්තු එක්තරා බමුණෙක් උන්වහන්සේ ඉවසීම මනින්න දවසක් පිණ්ඩපාත වඩිද්දි පස්සෙන් ඇවිල්ලා අත දිගහැරල්ල පහරක් දුන්න. මේ පහර වැදුනඋන්වහන් සිදිරියටට විසිවෙලා ගියත් පස්සවත් බලන්න ඇතුව සාන්තව නැවත වැඩම කළා පහරක් වැදුනද කියලවත් සිහිකලේ නෑ. මනාසිහනු යුන්වහන්සේ වාසය කරන්නේ කයානුව සිහියෙන්. කායානු පස්සනාවෙන් යුතුව ඒ වැඩම කරනකොට අර බමුණ දැවෙන්න පටන්ගත්තා. උනාන්සේ ගුණ බලේ වැටහුණුම බමුණ ඉස්සරාට දහගෙන ගිහිල්ල උන්වහන්සිගේ පාමුල වැඩ වැටලකු අනේ ස්වාමීණීමට සමාවෙන්නේ බමුණ සමාවෙන්න උඹ කළ වැරදමකක්ද. ස්වාමීණය ඔබහන්සිකි වසීම බලන්නේ කියලා ම උබහන්සිට වැරෙන් පහරක් දුන්න හොඳයි බමුණ එහනම්මම සමාව දෙෙනවා. හොඳයි ස්වාමීනි සමාව දෙන වනන් උ වවහන්සේ මගේ ගෙදරට අද දානට වඩින් ඕ නෑ. බලන්න තමන් වහන්සේට පහරදුන් අනරතකර වමුණෙකුට පවා උන්වහන්සේ අනුකම්පා කර පැහැටි ඒක තම ඉරහත් ගුණේ කියන්නේ. කිසි කෙනෙ ගෙන තරහක් අමනාපයක් නෑ වගේ මැලීමකුත් නෑ. අර බමනා කෙරේ යනුකම්පා ඇතිකරගෙන එවෙලාවෙද. ඒ ගෙදරට දානට වැඩම කළා අනර්ථයක් කළ කියල තරහක් නෑ. එඒ මේ තක් හතන් වහන්සේ ඇැතිවෙන්නේෙ නෑ සාමාන්‍ය හිත්තුවල් හිත්වල වගේ. පොහුදුන් සන්තාානවලින් අහසට පොලොෝ වගේ දුරහිතක් නේද රහතන් වහන්සේලගි හිත්. එනිසා ඒ වෙලා විදි මේ ආරංචියය නගරේ පැතිරිලා අපේ සාරිපුත්‍රයන් වහන්සට පහරදුන් ඔය බමුණාව තියන්න වටින් නැහැ කියලා. පොලු ආයුදගල් කැබලෙති අරගෙන අර බමුණක්ගේ වටකලා මෙ සැදැහැති ජනතාව වලඳල බනදේශනා කරල්ලා උන්න්නහසලියට වඩිද්දි අරහැම දෙනාම කෑගසමින් කියනයි බමුණ අපිට දෙන්න අපි බමුණ බලාගන්නම්. සාරිපපුත්්කයන් වහන්සේීමසවා පිංවත් නී මොකද මේ මකදද මේ කලබලය ස්වාමීනේ බමුණා වහන්සේට පහරදුන්න ඒනම් මේ බමුණාව අපි තියන්න නෑ ඔබහන්සේ වඩින් අපි මේක බලාගන්න. හොඳයි පිංහතුන මේ බමුණා පහරදුන්නේ කාටද මේ පංහතුන්ලාටද මටද. ස්වාමීණ ඔබහන්සේටයි හොඳයි. මට පහර දුන්නනං මං ඒ බමුණට සමාව දුන්න. ඒනි සොවයඇත්තු ඇත්තුම් ගවල්ුවලට ගිහිල්ල පාඩු ඉන්න කියලා උන්වහන්ස අ තමන්ට අනර්ථ කළ බමුණාවත් එදා බේරගත්තන හරියට පොලොවක් වගේ. ඒවගේ ම මුගලන් හරාහතන් වහන්ේ රාගයෙන් පොළඹවන් උත්සාහකරු විමලා ගනිකාවට උන්වහන්සි කළ ප්‍රකාශී බොන්මටිනෙක්. පොලෝ වගේ උන්වහන්සල රාගෙන්වත් දවේශයෙන්වත් සොලවන්න බෑ. ඒවෙලා උන්හස ප්‍රකාශ කළේ අසුචයෙන් පුරොවලතියෙන් ඇට නැහරවලින් බැඳලා මස් පුරුවලදාපු කයක්ක්කට තැනැත්තිය. අනුන්ගේ කයක් මගේමගේ කියන තැනැත්තිය. නුබත් ගින්නත් එෙක්ක ැහැපෙන පළගෙටිෙක් වගේ මාත එෙක් හැප්පිලා විනාශස වෙල යන්නේ පා. මගේ හිතත් මෙ අහස වගේ. කෙනෙක් රතුපාටිං හරි නිල්පාටිං හරි කහපාටිං හරි අහසේ සිතුුවම් මදන්න හිතුවුවොත්. අහස වහන්න හිතුුවොත් ඒ ඒ කෙනට වෙහසක්. ගේ යම් කෙනෙක් මගේ හිතරාගයෙන් පුරුවන් නහැදුවොත් දවේශයෙන් පුරුවන් හැදුවත් ඒක මහවෙහෙසත් එනිසා මගේ හිතරාගෙන් පුරුවන් පුළුවන්කමක් නෑ. ඒක ශ්‍රවණය කර විමලා ගනිකාව කියනවා ඒසේ මයි ස්වාමීණය ඒසේ මයි. ඒසේඋනත් මේ ස්ශ්‍රීශරීරයේ පුරුෂයන් ලගින්නට එනෙ හරියට නාකි ගොන්රෑනක් මීහර ක්‍රංචුවක් මඩෙහි ලගිනා වගේ කියලා එතුමියත් ප්‍රකාශ කරලා ස්වාමීන් වහන්සේගේ නිකෙලෙස් මඟ පෙන්නීම නිසා පැහැදනු ඒ ගනිකාව බුදු දම්බලයෙන් සැනසීම ලබමින් භික්‍ෂුණී ශාසනය පැවිදි වෙලා අරිහත්තේ නිවන ශාක්ෂාත් කළේ කිසි මාරමුණකට පොවගේ නොසෙල් වෙන දහත් ගුණේ නිසයි. ඉන්ඩ කීලෝපමෝතාදී. ඉන්ද්‍ර කීලයසේම නොසෙල් වෙන ගුණේ යුක්තයි. නගර දරටුවේ සවිකරන්න ඉඳපු ගල් කනුව. සයෝ දෙගෙන් මහාසුළංහමුවත්. සොලවන්න බැරිසේ මොන තරම් පඩුසවාක් වචනයෙන් බැන්නත් හොළවන්න බෑ. මීරිත් එ පුලින් පැසංසා කළත් අලවා ගන්නත් දෑ. මොනතරම් සැප ලබා දුන්නත් උන්වහන්සේලා අල්ලගන්න පුළුවන්කමක් අලවාගන්න පුළුවන්කමක් නෑ. මොන තරම් දුක්පිඩා දුන්නත් තරහක් ඇටිකරන්න බෑ. සෝදිගෙන් හමන සුළඟට නොසෙල් වෙන ගල් කනුවක්සේම උන්වහන්සලා නිසලයි. ප්‍රහදෝ අපේතකද්දමු මඩ බොර රහිත වූ පැහැදිලි ජලය ඇත්තා වූද මහාසයුරසේම නිසල විලක්සේම උන්වහන්සේ ලගේ සිත රාගදේශ මෝහයන්ගෙන් කැළඹෙන්නේ නැති සිත. සංසාරා නබවන්තිතාදිනෝ එවැනි තාදීගුණෙන්යුතු රහතන් වහන්සේලාට උතුමන් වහන්සේලාට මේ ඉපදෙමින් මැරමින් දිගින් දිගට යන සංසාරගමනක් නැහැ කියනෙ එකයි එහි අර්ථය. බදුරජාණන් වහන්සේ වගේ මරහතන් වහන්සේලා සිරි තක් වශයෙන් ලෝ කෙැරණුකම්පාවෙන් හැම් වස්කාලෙකටම අනතුරුවද ජනපද චාරිකා වෙහැසිරෙනවා. බුදුරජාණන් වහන්සේ මහා මණ්ඩුල චාරිකා මධ්‍ය මණ්ුල චාරිකා අන්තෝ මණ්ල චාරිකා වශයෙන් චාරිකායි වඩිනවා. වස් අවසානයේ ඉතිරි මාස නමයපුරා යුදු නමසීයක් වැඩමකිරීම මහා මණ්ඩුල චාරිකාවයි. වස් අවසංවෙලා මාසයක් වැඩඉඳල එතනම ඉතුරු මාසාටේ ඩම කරන යුදුන් හයසයක් ඒ මධ්‍ය මණ්ඩුල චාරිකාවයි. වස් සවසංගලා මාස හතරක් පහ එහෙම වැඩ ඉඳලා ඉතුරු මාස පහය හතරේ යොදන් තුන්සේයක් බට වැඩම කරන අන්තෝ මණ්ඩල චාරිකාවයි. බුදුරජාණන් වහන්සේලා හෑම වර්ශයකම ජනපද චාරිකාවෙ දෙන්නේ බොහෝ දෙනාට පිහිට වෙන්න තමන් වහන්සේගේ කය නිරෝගි බව පිණිස. බොහෝ දෙනාට සද්ධරමෙන් අනුසාසනා කරන්න ඒ පෙනනැගෙන නිසා සූත්‍ර දේශනාපවත් අන ලැබෙන නිසා විනේශික්ෂා පනවන ලැබෙන නිසාද. ඒ ගමනේ වැඩමකිරීම නිසා භාග්‍යතුන්නා දකින්න එන්න බැරි අසරනවෙච්ච මහළු අඇසට පත්වෙච්ච, එක්ටැං වෙච්චාය පවා මඟ දෙපසට විල්ල භාග්‍යවතුන් වහන්සට මල් පූජ කරනවා සුවඳුම් පූජ කරනවා පහන් ආලෝකයෙන් පූජ කන එහෙමත් බැරිනම් ඇස් දෙකෙන් දැකල හෝ සතුටු වෙලා සුගතියට හෝ යන්නවා. වන්දනා කල්ල පින්කරගන්නවා අන්න ඒ පිරිසකෙරෙහි අනුකම්පාවෙන් වැඩම කරන්නේ ගමනිදි. බොහෝ දෙනා බුදු සරණයනවා. දහම් සරණයනවා, සඟසරණයනවා. සතුන්වැැරීමෙන් වලකිනවා, සොරකමින් වලකිනවා, කාමයන් වරදවා හැසිරීමෙන්වැලකෙනවා. බොරුවෙන් වලකිනවා. සුරාපානයෙන් වලකිනවා. ඒ ගමනයාම නිසා. අෂ්ට සමාපත්්‍යපොදව ගන ලැබෙනවා. සෝවාන් සකදාගාම් යනාගාමි අරිහත් මාඩගපල්ල. අවබෝධය නිවන සාාක්ෂාත්වෙනවා ඒ වැඩම කරන ගමනේදී. බුදුරජාණන් වහන්සේ ප්‍රමක දහස් කරනක් රහතන් වහන්සට දම් පූජ කරන්න යොතුම් සීයක්මානයේ පේලියට දන්සැල් වැඳගෙන බොහෝ පිින්වතුන් ලස්සූදානං වෙනවා. අනි පැත්තිෙන් මල් පූජා කෙරෙනවා දව සවසානයේ ගමක වැඩඉඳමින් බුදුරජාණන් වහන්සේ බොහෝ පිරිස පිරිවරාගෙන ධර්ම දේශනා පවත්වෙනවා. ඒ සද්දර මණ්ඩපේකදි ලක්ෂ ගරණින් දහස් කරනින්. අප්‍රමාණ වශයෙන් නිවනවබෝධ කරවනවා මෙන්න මේ කරුණාවෙන් ලෝකයා කෙරේ අනුකම්පාවෙන් වැඩම කරන්නේ. අන්න ඒ සිරිතානුව සාරිපුත්්ත මහරහතන් වහන්සේ ද පන්සේ යක්ෂ්‍රාවක භික්‍ෂූන් වහන්සල පිරිවරාගෙන දක්කින ගිරිය බලා දනව සැරිසර වඩින්න සූදානම ලෝවැසියන් කෙරෙහි කරුණාවෙන් වහන්සේ පිරිවරාහිටේ පන්සී යක්ෂිෂ්‍යයන් වහන්සේලා රහතන් වහන්සේලා ප්‍රඥාවන්තුතුමන් වහන්සේලා. හාමුගලන් මහරහතන් වහසේ පිරිිවරාසිටපු සියලුම ශ්‍රාවක පිරි පන්සීයක් නම් මුන්වහන්සේලා ඔ සියලුසනා වහන්සේම මහා එදි මස්තුතුමන් වහන්සේලා ආනන්ද ස්වාමීින් වහන්සේ පිරිවරාහිටිය පන්සීයක් රහතන් වහන්සේලා භහුස්ෘතුමන් වහන්සේලා. අනුඩුද්ධ මහරහතන් වහන්සේ, පිරිවරාසිටපු පන්සීයක් ශ්‍රාවකයන් වහන්සේලා දිවශ්නුවන ලා භියුතුමන් වහන්සේලා. උපාලි රහතන් වහන්සේ පිරිවරාහිට පන්සී ක්ශ්‍රාවක පිරිස විනිය දරුතුමන් වහන්සේලා මේ විදදියට අසූ මහාහස්්‍රාවකයන් පන්සය බැගින් ශිශ්ච පිරිස වශයෙන් හතලිස් දහසක් රහතන් වහසල නිති බුදුරජාණන් වහන්සම වැඩම කරනවා. ඒ අතර දා සාරි පුත්ත රහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ වන්දනා කරලා එදා දනව සැරිසර වඩින්න පිටත්තුන වෙලාව එවෙලාවෙ නම්ගොත්තු වශයෙන් ප්‍රසිද්ධ ස්වාමින් වහන්සේලා පසුගමයින් කරා දුඋන්වහන්සේලාට අමතමින් ඇවැත්නි නතර වෙන්න අප්‍රමාද වෙන්නගේ අනුසාසනා කළා. ඒ අතරෙක්තරාලාම දහස් ඇති නම් වශයෙන් ප්‍රසිද්ධ නැති භික්ෂුවක් කිටිය. උන්වහන්සෙත් පස්සෙන් ගියා නමුත් ස්වාමින් වහන්සේදා උන්වහසට නවතින්න කිවෙන මෙන්න මේ නිසා හිතේ තරහක් ඇතිකරගත්ත මට නවතින්න කලා මගේ නම කියල උන්හසිකි වෙන අනිත් හැමෝටම නම කියල කතා කලා. ඒ අරහහිට තවත්වර්ශයක් උදදාාවුණනා එදත් ඔය විදිහටම බොහෝ පිරිස පිරිවරා බොහොම සැසිල්ලෙන් තු ධර්ම චරිකහ වඩින්න සූදානංවෙච්ච සාරිපපුත්ත මහරහතන් වහස වැඩම කරද්දි. සිවුරු කොනක් අර විශ්ෂව ගැඟගේ වැදනාා. දැනගෙනනෙවෙයි සිවුර කොනක්වැදනා කියනක දැනෙ නැහැ. නමුත් අදස්වාමින් වහන්සේ වෛරයකින් හිටිය ඊර්ෂ්‍යාවෙන් පසනා උන්හන්සගේ යසස ගැන ඒ නිසා ස්වාමන් වහන්සේ විහාරයෙන් පිටත්වන කංද දෙලා අඩමින් දුවගෙන්න්න ගිහිල්ල සුගන්දකුටේ බුදුරජාණන් වහන්සේ පාමුල මෙන්න මේ විදිර පැමිණිඩි කළා. ස්වාමීනී සාරිපපුත්‍රයන් වහන්සේ මම ධර්මසේ නාධිපති වෙමී කියන මහෞඩකු කමින් මට පහරදීලා මගෙන් සමාගන් මැත්තුව ස්වාමිනියන්න දනව සැරිසර වඩිනවයි කියලා ප්‍රකාශ කළා. බුදුරජාණන් වහන්සේ දන්නවා සාරිපුත්‍රයන් වහන්සේ කියන්නේ කවර තරමයතුමන් වහන්සේ නමක්ද කියලා. නමුත් යම් ගැටලුවක් පැනගපු වෙලාවි බුදුරජාණන් වහන්සෙලේ වරහන්සිේ විසඳන්නේ නෑ ලෝක සම්මත වශය මුරු ලෝක අෛදිරහීම විවර කරලා දෙනවා. එනිසා පනිවිඩයක් යවුුණ සාරිපුත්‍රයන් වහන්සේ නැමත වඩින්නට. උන්වහන්ස නැවත වඩිනවා ඒ අතර මුගලන් මහරාතන් වහන්ස යාආනන්න්න ස්වාමින්න් වහන්සේ කල්පනා කළා අපේ වැඩිමහල් සොහෙවරා නිවැරදිභාව බුදුරජාණන් වහන්සේ දන්නවා. එෙම දැනදනැත් උන්වහන්සේ කැඳවන්නේ උන්වහන්සේලා වා සිංහනාද කරවන්නයි. එනිසාපගේ සොහිවුරාගේ ඒ සිංහනාදය සියලො වික්‍ෂුන් වහන්සේ ලැසි යුතුයි කියලා කුටියක් කුටිය ගානෙ ගිහිල්ල කාරණනය මතක් කළ. දහස් ගණනක් ස්වාමින් වහන්සේල එදම් සභාවට රැස්තුනාා බුදුරජාණන් වහන්සේ බුද්ධාසනය වැඩ සිටිය අර චෝධනා කළ භික්‍ෂූ පසකෙන්ෙටිය සාරිිපුත්තියන් වහන්සේ වන්දනා කළ. එවෙලාෑ බුදුරජණන්ා සිමසවා සාරිපුත්‍ර ඇත්තද. ඔබ මේ භික්‍ෂුවට පහරදීලා සමාව ගන්නතුව පිටත්තුනා කියන කාරණය. උන්වහන්සේ ගැන ප්‍රකාශ කලේ නෑ ස්වාමීනි යම් කිසි භික්‍ෂුවකට. කය ගැන සිහ නැත්නම් අන්න එවැනි භික්‍ෂුව සබ්්‍රම්මචාරන් වහන්සේලා කයිෙන්ය ගටමින්, කයෙන් කයිෂ් පර්ශකල නැත්නම් කයට පහරද්දීලා. සමාව ගන්නතුව එවැනි භික්ෂුවක් පිටත්වයෙන් නමුස්වාමිනි මම. අය ගැන මනාව සිහියෙන්ම වාසේ කරන ස්වාමීණි. මේ පොලොව යහපත්දේ දැම්වත් අයහපද්දේ දැම්වත් ස්වාමිනි කම්පාවක් නෑ. ස්වාමිනිමාත් මහාපොලො වගේ ඉවසන කෙනෙක්. ස්වාමීනි මේ ජලය සියරුදේ ගසාගෙන යනවා බේදයක් නැහොඳ දේත් ගහගෙනනවා නඩක දේත්ගාගෙනයනවා එවගේ කෙලෙස් කසට ගසාගෙන යන සෝදා දමන ෝද ගින්න නිවන සිල් ජලයක් සේමයි ස්වාමීනිි මගේ හිත. ස්වාමීණි මේ ගින්න වනාහි සියලුදේ පුච්චනවා. කෙලෙස් කසට පුළුත් සාදමන ගින්නක් සේම ස්වාමීනි මංචීවත් වෙනවා. ස්වාමිනි සුළග වනාහි සියලු දේ හමාගෙනයනවා කෙලෙස් දවෙලි පිසදමන සුලගක් සේම ස්වාමීනි මංචීවත් වෙනවා. ස්වාමීනිි මගේ නහතමානී කමට හරයට බොහෝ තැන්වල ඇවිදල එන මිනිස්සුන්ගේ පාාවල තැවැඩෙච්ච දෝවෙලි අසුචයාදිය පිසදවන්න ගෙදරක් මුලතියන පාපිස් නක්සේම මම නහතමානී බොෝ කුණු තැවැඩිච්චදේ පිස දවන පාපිස්න වගේ. ඒ වගේම උන්වහන්සේ සීලොදනා කෙරෙහි නිහතමානීව බව ප්‍රකාශ කළ ස්වාමීනිි මගේ උඩඟු නැතිකම හරියට සැඩොල් දරුවවෙක් වගේ. සැඩොල් දරුවෙක් පාරට බැස්සම් එච්ච කඩමල්ක් ඇඳගෙන කබලක් කතින් අරගෙන අද්දී කුලවන්තේ දැක්කොත් කානුවට බැහැල කොන්ද නමල ආචාර කරල යනවා වගේ උන්වහන්සේ තමන් වහන්සේගේ මේ ශ්‍රේෂ්ඨ ජීවිතය උපමා කළේ උඩගු ැතිකමට සැඩොල් දරුවෙක් වගේ මයි පාන්සකූල මහසිවර පරවගෙන උන්වහන්සේ බොහෝම සංසුන්වයි නියතමානී වයි මඟට පිළිපන්නේ වහන්සේ දරම සේ නාධිපතින් වහන්සේ නමක්ද කියලවත් හිතන්න බැරිතරමේ උඩගු නැති බවක්ම තිබුණේ සැඩල් දරුවෙකුටුන්හ සුපමා කරගත්තා. ස්වාමිනි මගේ උඩගු නැතිකම හරියට අන්සිදුු නාහි ගොනෙක් වගේ අන්තියනකං ගොනෙක්කුණත් අනින්න යනවා නමුත් පංහතුනි අන් නැති වුණට පස්සේ ගොනා නාකි වුණට පස්සේ පැත්තකට වෙලා ඉන්න කෞරුමොන කළත් අනින්න නෑ. මෙ මානය කියන එකත් හරියට අන්තට්ටුවක් වගේ තියෙනකං. හැමතැනම සංසාරය පැටල්ෙනවා. නවතුන් වහන්සේ අන්සිදුනු ගොනෙක්සේම තමන් වහන්සේ උපමා කරලා පෙන්නවා තමන් වහන්සේගේ පරමණීහතමානී බව. ස්වාමීනි මං මේ කය පරිහරණය කරන්නේ මනාව සැරසු තරුණයෙක් තරුණයක් බෙල්ලෙහි ගැරණිකුණක්කෝ සරපකුණක් එතුවට පස්සේ ඒ සරපකුණ පිල්ලිකුල් කරන්න යම්සේද එසේම මේ කයි පිළිකුල් කරමින් ස්වාමීනිමන් ජීවත්වෙෙන්නේ. මනිමේ මගේ කය මම දකින්නේ අසිචිපුරෝපු හැලියක් වගේ අසුචිපුරෝපු කලයක් ඔළුවෙතියන් යන වගේ කවදා මේක බැහැර කරන්නද කියන්න හිතක් තියෙනවා. නහන්ස ප්‍රකාශ කරල තියවා මට ජීවිතය ගැන ආසාාවක් නෑ මටනේ ගැනත් ආසාවක් නෑ. වැටුපක් බලාපොරොත්තුවවෙෙන් සේවකයෙක් වගේ කාලයේ පමණක් අපේක්ෂා කරනවා. මරණය ගැන අවස්ථාවයෙකුත් නෑ ීවත්වයෙන් ආශ්‍යතාවයකුන් අර පිළිකුල්කය බා තැබීමයි. ඒ සඳහා ආර්ශක වෙන තුරු පමණක් උන් වහන්සල බලවස්සිහියෙන් නිවන්සුවයෙන් ගත කරනවා මෙන්න මේ පාපිස්නක සැඩවල් දරුවෙකු ගැන අන්සිදුන ගොනෙකු ගැන ගැරඩිකුණක් ගැන නැත්නම් කය අසුචි කලයක් සේ මේ උපමාකරද්ද. එතන දැස්සනාව හුදුන් සාමන් වහන්සේලා කිසිම කෙනෙකුට තම නෙතින් කඳුලක් වැෑහෙන් එක නවත්ත ගන්න බැරවුුණා උන්වහන්සේ ලා එකබිඳමින් අඩන්න පටන් ගත්තා මේ උපමාවල් දරා ගන්න බැරුව. මේ වෙලාේදී ශ්‍රහතන් වහන්සර ධර්ම සංවයේ ගැතිකර ගත් ඇහෝ මොනතරම් උතුමන් වහන්සේ කෙනෙක් ද මේ සාරිපුත්‍රයන් වහන්සේ.ඒවෙලාවේ බොරු චෝදනාවක් කළ මේ පාපී භික්ෂුවගේ කය ඩැවෙන්න ගත්තේ මහාගුණ බලයට පමණක් නෙවෙයි ඒ නවාකාරයකින් තමන් වහන්සේගේ ගුණ ප්‍රකාශ කරද්දි ඒකවායක ටික බැගින් ජලපොළොවතෙක් මහාපොළොව නවවාරයක්ම ගිගුම් දෙමින් කම්පාාවනා. මහාපොළොව කම්පාවෙන තරම් උතුම් ගුණ දැරුන්වහන්සේගේ ගුණය අර පාපී භික්ෂුවට වැටහුණා වගේ කයදවෙන්න ගත්තා ජීවිතේ බේරගන්න බුදුරජාණන් වහන්සේ පාමුලත් සාරිපුත්‍රයන් වහන්සේ පාමුලත් වැඩ වැටිලා කිවස්වාමීනිමංකිවේ බොරුවක්. මට සමාව දෙන්න කියලා. බුදුරජාණන් වහන්ස දේශනා කළා සාරිපුත්‍රය මේ හිස්පුරුෂයාට මෙ මෝඩ පුරුෂයාට සමාව දෙන්න නැත්නම් මහෝ ගේෙහි සහත් කඩකට පෙරලයයි. උන්වහන්සසි වන්දනා කරගෙන උත්කුටකින් ප්‍රකාශ කලා ස්වාමීනී. ඒ සඳහා පසුබටවීමක් මගේ නෑ. මේ ආශ්මතුන් වහන් සිට සමාව දෙනවා. ඒ ස්වාමිනිිකක් තියෙනවා. මගෙන් මේ ආශ්මතුන් වහන්සේට දැන හෝ. නොදනහෝ සිටින්කයෙන් වචන යම් වරදක් සිදුවනානං මටද සමාව ලැබේවා කියල තමන් වහන්සේට වරද කරපු අයගෙන් පවා සමාවිල් අද්දී මේ කාරණය බොහෝ දෙනකුට දරාගන්න බැරි දෙයක් වුණේ. උන්වහන්සේල කතාබා කලා බලන්න සාරිිපුත්‍රයන් වහන්සේ මොනතරම් පුදුමයිද. තමන් වහන්සිට අනර්තකරපු අයගෙන් පවා සමාවිල්ලනවා තමන් වහන්සේ නිවැරදි වඳගෙනත් මොනතරං නියහතමානීද මොනතරං අකම්පිතුද. අන්නේ නිසයි ඒ මාතෘකාවෙන් දහම් දෙසුවේ පොළොවක් වගේ කම්පාන වන ජීවිතයක් මයි. ඉන්ද්‍රකීලයක් වගේ නොසෙල් වෙන ජීවිතයක් මයි. මහසයුර වගේ මඩෙන් බොර නොවෙන නිසල විලක්සේම නිසල වූ ජීවිතයක් මයි. ඇයි නිසල ජීවිතයෙන් ශාසනයට බොහෝසයෙන් උපකාර කරපුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්න සමීපවූ කාලේ මා සහ්ටකට පෙර දුරජාණන්හන්ස සවැත් වුවර දෙවරම් වේරට ශාලා මහනුවරින් වැඩම කරපු දවසි වාග්‍යතුන් වහන්සි වන්දනා කරලා වත් පිළිවෙෙද දක්වල සේනාසනයට අඩම කළ එහි සමාපාතිසුවයෙන් වැඩඉඳලා නගගේ සිටල්ලා කල්පනා කළා වනසිකාර කලා කොන්්ඩ්‍ය මහරහතන් වහන්සේ චද්ධන්තවිල සමීපයේ පිනුවන් පෑවා රාවුල රහතන් වහන්සේ හෞතිසා දෙව් බමනය පිරුවන් පෑවා මහා ප්‍රාපතිය මහ උත්තමාාවිය, යසෝ දර අඋත්තමාවිය ආදීමේ ශ්‍රාවක පිරිසද පිරිනුවන් පෑවා. බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයද සමීන් පයි. මේ ලෝකයේ ශාසනවල බුදුරජාණන් වහන්සේලාද කලින් පිරිවන් පෑවේ. නැතින අතීත ශාසනවල අග්‍රෂශ්‍රාවකුත්තුම කලින් පිරිනුවන් පැවදද කියල බලද්ධි දුටුුවේ. බුදුරජාණන් වහන්සට කලින් ශ්‍රාවක උතුමන් වහන්සේලා. අගද්‍රශාවක දෙනම පිරිණුවන් පානවා. එහෙමනං මගේ පරිනිර්වානය සිදු වියයුතුයි ආශබලද්දී තවසත්තියකට ආශෂතියන වාධිෂ්ඨාන කර ගත්තා. මගේ මෑණියන් වනාහි චන්ද රේව උපසේන චාලා උපචාලා සි සූපචාලා කියන. රහත් වූ දඩුවන් සදධෙනෙකුගේ අම්මා කෙනෙක් වෙලාත් තාමත් මිසදුටුවෙන් ගලවාගන්න බැරවුණා. අම්මාගෙන් බව්කිරේ අයමංගවන්න ඕන. එනිසා මෑණියන්ට පිහිට වෙන්නට පන්ගෙදරට වැඩම කරලා මෑනියන් නිවනිින් සනසලම පිරිනිවන් පානවා කියලා අදිිෂ්ඨාන කරගත්තා. උන්වහන්සේ අදිිෂ්ඨානයතුව කුටිසේනාස්නය දිහා අවසන් වරට බලලා දිවා ස්ථානය සක්මනදී අවසංවට බලමි අවසන් දකීමයි නැවත දැකීමක් නැහැ කියල සනීටුහන් කරගෙන පන්සීයක් ශිෂ්්‍ය පිරිස චුන්දසාමින් වහන්සිට ඇතුළුව බුදුරජාණන් වහන්සේ ළඟට වැඩම කරලා භාග්‍යතුන් වවහන් සිට වන්දනා කළලා. ස්වාමීනි මෙෙන් ඒකා සංකල්පලක්ෂකට පෙරමම අනෝමදස්සී බුදුරජාණන් වහන්සේගේ පාදමූලේදී වහන්සේගේ දර්ශනය ප්‍රාර්ථනා කළ ඒමාගේ පළුම් පැතිීමයි. මට භාග්‍යතුන් වහන්සේ දැකගන ලැබුණ ඇස්දකෙන් වගේම ධර්මය තුළින් මනාාවවබෝධ කරගෙන බුදුරජාණන් වහන්සේ දැකගත්තායි පළමු දැකීමයි. ස්වාමිනි භාග්‍යතුන් වහන්සේ මගේ ආවශ්‍යගවිල තියෙනවා. එ නිසා ම පරිනිර්වාණයට යන්නයි සූදානම අදමාගේ අවසාන දැකීමයි. එවෙලයි බුදුරජාණන් වහන් සිමසුවේ සාරිපුත්‍රය නොව කොහේද පිරිනිවන් පාන්නේ. ස්වාමිනිම උපන් ගමනාල ගමේ උපන්නිවසේ උපන් කාමරයේ දීමයි මින් දවස්හතකට පසු මම් පිරිනිවන් පාන්නේ. සාරිපුත්‍රය නොමවැනි ශ්‍රාවක භික්ෂුවක් මතු අනාගතයේ මේ සසන කවදාවත් පහලවෙන්නේ අතිත බුද්ධ ශාසන වලත්. අනාගත බදධ වාසන වලත් ඔබ වැනි උතුම පහළවෙනවා පහල වනාා.ඉනිසාම අවසන් වහන්තේ නොම වැනි ස්ශ්‍රේෂ්්‍ර ශ්‍රාවක භික්ෂුවක්, තවත් නොදකින මේ ශ්‍රාවක පිරිසට සහෝදර භික්ෂන් වහන්සට අනුකම්පාවෙන් දරම දේශනා කරන්න කිය අවසර ලැබුණා. එරදි ප්‍රාතිහාරි දක්වමින් විසිතුරු දරමයක් එදා ආකාසතලේ වැඩ ඉඳමින් දේශනා කර ලවසන් වශයෙන්. බුදුරජාණන් වහන්සට තුන්වරක් පැදකුණු කල්ලා සිව් තැනක වන්දනා කරලා. ආග්‍යතුන් වහස සමුදීලා උන්වහන්සේ පස්සෙන් පස්සට වැඩම කලා. බුදුරජාණන් වහන්සේ පෙනෙනමානේ වන්දනාකදමින් ඒ දිහා බලමින් පිටුපසින් පිටුපසට වැඩමකළේ. බුදුරජාණන් වහන්සේ දාාසනය නැගිටල සුගන්දකුටි ඉදිරි පිට පනවා තිබුණු. පරයංකාසනය වැඩඉඳගෙන ඒ ශ්‍රේෂත්‍ර ශ්‍රාවක දරුවා උතුම් ශ්‍රාවකතුමන් වහන්සේ නමක් වන අග්‍ය ්‍රාවක සාරි පුත්‍රියන් වහන්සේගේ නික්මීම දිහා බලාගෙන ඉදිමින් අවසන් ගෞරෝ දැක්කුවේ ශ්‍රාවක පිරිසර සිහි කළා. ස්්‍රාවකණ ඔබලාගේ මේ සේශ්‍ර සොහිවර කවදාවක්කත් නැවත මෙහි වැඩම කරන්නේ. එනි සහෝගේම අවසන් ගමනට ඔබත් ගරු කළ යුතුයි පසු ගමන් කරන්න කෙල් අවසර ලැබුණ බුදුරජාණන් වහන්සේ දෙවරම තනි කරල දාලා සියලු ස්වාමින් වහන්සේලා සාරිපුත්‍රයන් වහන්සේ පසු පස ගමන් කලා. වරම් හර දරටතුුවේදී වහන්සේ අනුසාසනා කළ ඇවැත්නී ප්‍රමාද වෙන්නේ පාමිතනින් නවතින්න සංසාරයේ බියජනකයි මේ බියජනක සංසාරෙන් අතමි දෙෙන් උත්සාහ කරන්න ම වැඩම කරනවා කියල සමුදුන්න බෝ දෙෙන අවන්දනා කල්ල සමුගත්තා උන්වහන්සේ වීතියට වැඩම කල්ලා නික්මිල අයද්දි. ඒ නුවර ලක්ෂ ගණන කෝටි ගණනක් සැදැහැතියන්ට මේ ආරංචි ලැබුණ ඇමදෙනම දුව ගැවිල්ල මල්සුවන්දුම් පූජ කරමින් බිම පෙල්ලමින් අඩමින්වැලපමින් වන්දනා කරමින් නැහවේ අනේ ස්වාමීනි. මේ අවසන් ගමනද නැවත් ඔබහන්සේ වැඩම කරන්න ඇද්ද අදින් පස්සේ මහා පැනැතිව වූ සාරිපාත්‍රයන් වහන්සේව අපි කොහොමද දෙවරම් වෙහරරි දකින්නේ.කාාගෙන්ද අපි ගැඹර දරමයක් අහගන්නේ අනේ ස්වාමීනි වැඩම කරන්න එපා කියල බොහෝ දෙනා ඉල්ලා සිටියත්. න්වාන්ස දේශනා කලා පින්වත්නී ඔය ලෝක ස්වභාවයයි යමක් ඇති උනානං නැතිවෙලය නවය එක නවත්තන්න බෑ. ඒ නිසා ශෝක කරන්න එපා හඩන්න එපා සංසාරය බිය ජනකයි සසරින් එතර වෙන්න මේ ධරමය පිළිපදින්න ම වැඩම කරනවා කියලා සමුදුන්න. නවාසි දවස් හතග්‍යෝමින් නාලක ගමට වැඩම කලා. එහහි මෑණියන් පනවාදුන් කාමට පන්සයක මාලිගේ ස්වාමින් වහන්සේලා ප්‍රධානව තමන් වහන්සේ උපන් කාමරේ ස්වාමින්න් වහන්සේ වැඩ හිටිය නමුත් මෑනියන්වි පැහැදීමක් තිබුන්නේ දරෝ සියලු දෙනාමත් මහන කරලා ඒවගේ මසූ කෝටියත් ධනය අත්තහරල ගයක් ගත් පාසා හිඟා කනවයි කියන විදිිය චේතනාවක් එයම්මට තිබුණේ. ඒ නිසා දරුවන් කෙර හමනාපයක් තිබනත් එඩ අදවසද ස්වාමින් වහන්සේ කෙරෙහි හිට ලිහිල්ලනා වගේ. න්ගේ වැඩි හිටිදරවා මෙගෙදරාවේ සමහර විට තරුණ කාලේ මහන වෙලා වයස ිහිල සිියවරු අරිවද කියලත් අම්මට හිතුණ නොදන්නකම නිසා. නමුත් රෑබෝ වන්න කොට ස්වාමින් වහන්සිර දරුණවා බාධයක් ඇතිවනේ ලේ අතිසාරය. ඒ වෙලාවෙේදී අසනීපය නිසා සක්්දේවරයිතුමත් සතරන් දෙවි රජ දරුවනුත්. ඒවගේ මහා බ්‍රක්්ම රාජඇත වෙල්ල වන්දනා කල්ලා සුවදුක්කම සලයනවා දැක්කක් ඒ ගැන මෑනියන් ගිහිල්ල විමසද්ධී. ැ ගන ලබන හා ්‍රක්්මටත් වඩ උතුම් කෙනෙක්කෙ මගේ දරුවා. අනේ මොනතරම් ශ්‍රේෂ්්‍රද කියලා සහිකරනකොට ස්වාමින්වාස් දේශනා කලා මෑනියනි මටත්වඩා මාසරනගේ භාග්‍යෙවත්තරයා සම්වා සම්බුදුරජාණන් වහන්සේ අනන්තගුණ සමන්න්නගතයි සියලු කෙලෙසුන් කෙරෙෙන්මෙදුණ දෙවියන් තත්වඩා බ්‍රක්්මයන්ටත් වඩා උතුම් දේවාත්දේව ්‍රක්්මාති ්‍රක්්ම මහාඋතුමන් වහන්සේ කිය ලසිරිමත් බුදුගුණ දේශනාව පවත්වදදී. ඒ දේශ නාශ්‍රවණය කළ ඒ අම්මා සාරී බැමිණිය සෝවාන් පලයෙන් අමාමහනිවින් සැනසුනේ සීලු මෞකිරේ අයගෙවා දමමින්. පාමොල වැතිරුා අනාවැලපු නානේ ස්වාමීනි මේමන කල්ම මේ අමුෘතේ මට ලබානු දුන්නේ මන්ද මට මොනතරම්ම සැනසිල්ලක්දමය මේ දන්නවනා මව වහන්සසි කලින්ම පැවිදි කරවනවා. මිරුද්ධවෙෙන නෑ ස්වාමීණි කියලා. එතුම ප්‍රකාශ කලා නමුත්‍රාත්‍රී වරුවේ. වඒ ස්වාමින් වහන්ේ සීියලු සාවාමින්න් වහන්සේලට සමුදීලා. සමාකරවල පිරිනිවන් පා වදාලා. ඒ මොහොත එද මෑණියන් අඩාවැලපුනේ ස්වාමීනයඔ වහන්සේගේ වඩා හිදුවමින් දහස් කරනක් ස්වාමීින් වහන්සලත් එක්ක. මට එකමදාානයක්වත් පූජාකරගන ලැබුණ නැහැනේද කිය ලිනතුරු වැඩුවවා බහෝ දෙනඋන් වහන්සේට ගඩු කරමින් ලක්ෂ කරන පිරිස එකකතු වෙලා අදාහනය කළ එදාතුන් වහන්සේලා චුන්දසාමීන් වහසි බුදුරජාණන් වහන්සට පිරිණෙමවා. බුදුරජාණන් වහන්ස ගාථ පන්සීයකින්ම. ස්වාමන් වහන්සේ ගුණ ප්‍රකාශ කලා සෙදොල් දරුවෙක් වගේ ගමට පිින්්ඩ පාති වඩින පරම නියහතමානී ඌතුම් ජීවිතයක්. සාාසනයකයන්නේ මහා යොදුන් සියයක් උසත් ගසක් නම් එහි දෙප සතු දෙක වගේ සාරිපුත්තමුගලන් මහරහතන්නාසළු දෙනව පිරිවන් පෑවා එකළඟ සතියක් ඇතුළත එකටම සසර පැමිණුනා එකටම පැවැදනාා එකටම සසරින් ඇතිර වෙලා පරනිර්වාණයට වැඩම කරපු. ඒතුන් වහන් සෙල නැති මේ සබල සසුන අද පාලු වෙලා වගේ. හිස්වෙලාවගේ දැනවයි කියලත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එසේ දේශනා කළේ පංහතුනි ගුණ බලය නිසයි ඒශ්‍රාවක්‍යන් ගුණ අනන්තයි අප්‍රමාණයි උන්වහන්සේලා තමන්ට තමන් දිවයිනක් කරගත්ත ත තමන් වහන්සලට පිළිසරණ කරගෙන ජාති ජරා මරනාදී අප්‍රමාණ දුක් ඇති සංසාරදුකින් අතමිදිලා අමාමහනිවනින් සැනසුනා නිකෙලෙස් බවින් සසරින් අතමිදුනාසේ අපටත් ඒඋතුමන් වහන්සේලා ගමන් කළ මග ගමන් කරමින්. අමා මහනිවන් ස්වාබෝධ වේවාල ප්‍රාර්ථනා කරමින් දරමස්ශ්‍රවනය කළ සියලු දෙනාටත් දෙවියන් සහිත සියලු ලෝකවාසි සත්වයන්ටත් සියලු සංසාරදුක් මැති අමානිවන් සුවයම සැල සේවාල ප්‍රාර්ථනා කරනවා. ආකා සට්ටා්ච බුම්වට්ටා දේවා නාගා මහිද්දිකා පු්ඥන්තන් අනු මෝදිත්වා චිරංලක්කන්තු සාසනං. ආකා සට්ටාචබුම්මට්ටා දේවානාගා මහිද්දිිකා, ප්ඥන්තන් අනුමෝදිත්වා චිරංරක් කන්තු දේසනං ආකාසට්ටාචබුම්මට්ටා දේවානාගා මහිද්දිිකා, ප්ඥන්තන් අනුමූදිත්වා චිරංරක් කන්තුතුවන් සදා. අද ධර්මානු ශාශ්නාව පැඇත්තුූ දේශකාණන් වහන්සේ හම්බන්තුට උඩ මළල වෙහර කළ ආර්‍ය සේනාශසනාද වාසී පූජපාදය. රිදිියගම ඉන්දාලෝක ස්වාමින් වහන්සේ.